අයිබෝන් පුතේ ඔක්තෝබර් 20 සිකුරාදාට අදාළ ප්‍රශ්න පත්‍රය අපි තුන ශ්‍රේණිය සාකච්ඡා කරන්න හදන්. පහත දී ඇති අදහස් සමග නොගැලපෙන රූපය තෝරන්න. මේකේ දීලා තියෙන අදහස් තමයි පුතේ මේකේ ස්ලයිඩ් එකේ නැහැ. පුතාලගේ පත්‍රයේ තියෙනවා තොරතුරු විදුලිය බැලීම. තොරතුරු ලැබෙන විදුලිය පාවිච්චි කරන බලලා තොරතුරු ගන්න උපකරණේ තමයි එක. टीवी එක මේකෙන් අපිට පුතේ බලලා ගන්න බෑනේ. අපි එකෙන් එක්ක සර්ච් කරන්න ඕනේ. අපි එක හොයලා බලලා අපිට ඒක පාවිච්චි කරන්න මේක අපිට ඔන් කරපු ගමන් එකෙන් තොරතුරු අපිට ගන්න පුළුවන්. මේක අපිට විදුලිය පාවිච්චි කරන්න නම් මෙතන සංග්‍රහවක්. ඊළඟට දෙවෙනි එක. A ගේ වයස B ගේ වයස මෙන් දෙගුණයකි. A දෙගුණයයි B වගේ. එහෙනම් Bට අපි කියන්නේ 1 ගුණයයි කියලා. ඒගේ වයස 14ක් නම් ඒගේ වයස ඇත්තටම 14ක් නම් දෙදෙනාගේම වයස්වල එකතුව කීයද? මෙයා පුතේ 14යි කියන්නේ දෙගුණයක්නේ 14 දෙගුණයක් 14 නම් එක ගුණයක් කියන්නේ මෙයාගෙන් භාගයයි. 14ෙන් භාගේ 7යි. දෙන්නගේම වයස කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව. 14යි 7යි එකතු වුනහම කීයද? 21යි උත්තරේ. ප්‍රශ්නාංක 3 පහත රටාවේ හිස්තැනට ආයුතු සංඛ්‍යාව තෝරන්න. රටාව යන්නේ මෙහෙමයි. 2 2 4 4 2 6 6 2 8 12 2 14 14 2 16 16 2 18 22 2 24 24 2 26 26 2 28 එහෙනම් හිස්තැනට එන්න ඕනේ 26 කියන පිළිතුරු අංක 1. අංක 4 පොල් තෙල් බෝතලයක ධාරිතාවය මැනීමට සුදුසු ඒකකය තමයි මිලිලීටර. අපි අර පොල් තෙල් කඩෙන් ගන්න බෝතලයක් ගිහිල්ලා පුතේ ගෙදෙට්ට. ඒකට අල්ලන්නේ මිලිලීටර 750ක්. ලීටරයක් අල්ලන්නේ නැහැ ඒකට. ඔයගොල්ලෝ කඩෙන් ගන්න බෝතලේ ඔරලෝසු මුහුණතේ සටහන් වන වේලාව මුහුණ බලන කණ්ණාඩියකින් බැලූ විට පෙනෙන අයුරු දැක්වෙන පිළිතුර. මේ තියෙන්නේ වේලාව 3. ඉලක්කම් දාපු නැති ඔරලෝසුවක්. මේ තියෙන්නේ 12නේ. මේක මූණ බලලා කණ්ණාඩියෙන් බැලුවම් පුතේ මොකද වම දකුණ මාරුනද? දැන් මෙයාගෙන වම දකුණ මාරු වෙන්න බෑ මැද්ද තියෙන නිසා. මේ පැත්තේ තියෙන ඊතලේ නැත්නම් මේක තියෙන මේ කටුව පැය කටුව මේ පැත්ත මාරුන එක 9යි. එතකොට වෙලාව පේන්නේ කොහමද? මෙන්න මේ විදිහට තමයි වෙලාව පේන්නේ 9යි කියන. කණ්ණාඩියෙන් බැලුවම වම දකුණ මාරු වෙලා 3 කියන එක 9 වෙලා පේන්නේ. පහත සුළු කිරීම වලට සුළු කිරීමට අදාළ පිළිතුර අකුරෙන් ලියන්න. මේක එකතු කරලා එන උත්තරේ 769 සහ 238 එකතු කරලා එන උත්තරේ අකුරින් ලියන්න. 9 8යි 16යි 17ෙන් 7 ඉතුරුයි 1ක්. 6යි 3යි 9යි 1යි 10ෙන් 0 ඉතුරුයි 1ක්. 7යි 2යි 9යි 1යි 10යි. එතකොට එනවා 1007. ඒක ලියන්න කියන්නේ අකුරින්. ඉලක්කම ලිව්වත් වැරදි. 1007. 1007 තනි වචනයක් 1000. ඊළඟට 405 යන සංඛ්‍යාව ඉදිරියෙන් නැති ගණක රාමුවේ නිරූපණය කරන්න. මම මේ නිරූපණය කරලා තියෙන පොතේ 100ව 4ක් ගණක 4ක් හදෙන්න ඕනේ. 405. එතකොට මෙහෙම නෙන්නේ 4.5යි. 5ක් මෙතන නිරූපණය කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය මේ වගේ උස ප්‍රමාණයක් තමයි යන්න ඕනේ. මෙයාට වඩා මෙයාගේ උස වැඩි වෙන එක ගණකයක් වැඩි නිසා. 8. පැණිබීම බෝතලයකින් 3 දිනකට සංග්‍රහ කළ හැකිය. පැණිබීම බෝතල් 15කින් කී දිනකට සංග්‍රහ කළ හැකිද? 1කින් පුළුවන් 3 දිනකට දෙන්න. 15කින් කී දිනකට දෙන්න පුළුවන්ද කියලා. 1කින් 3 දිනකට. 15කින් කී දිනකට? 15 කී දැන් 1 කියන එක කී ගුණයක් වෙලාද පුතේ මේ 15 උනේ? 15 ගුණයක් වෙලානේ. එකකින් 3 දෙනෙක්ට දෙන්න පුළුවන්ලු බෝතල් 15ක් ගන්නවා කියලා කියන්නේ 15 ගුණයක්. මේ 3 ගුණේ වගේ 15 ගුණයකට 3 දෙනා වගේ 15 ගුණයකට දෙන්න පුළුවන්. ගොඩ දෙනෙක්ට දෙන්න පුළුවන්. ඒතර 3 15ෙන් ගුණ කරන්න ඕනේ. 3 යටින් ලියාගත්ත නම් අපිට ලේසි. අපි මෙතන වෙනම තර ගුණ කරලා ගමුකෝ. 15 ගුණ කිරීම 3. 3 වරක් 5 15ෙන් 5යි ඉතුරුයි 1ක්. 3 වරක් 1 3යි 1යි 4යි. 45 දෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන්. 5 අංක 9 සීනි කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500ක මිල කොපමණද? මෙතනත් කිලෝග්‍රෑම් 1ක මිල දීලා තියෙනවා රුපියල් 250යි කියලා.
අපිට දැන් ග්‍රෑම් 500ක ඕනේ. රුපියල් 250 දෙකෙන් බෙදුවම ග්‍රෑම් 500 sorry ඔව් ග්‍රෑම් 500ක මිල වෙනවා. කියන්නේ භාගයක්නේ. බෙදමු අපි. දෙකට දෙකේව 1යි. පහට දෙකේව 2ක් තියෙනවා පුතේ. පස්සරත් දෙක දෙවරත් දෙක 4යිනේ. ඉතුරුයි තව 1ක්. ඒක මෙතෙන්ට දැම්මම මේක 10ක් වෙනවා නේද? 10ට දෙකේව 5යි. 125යි. දැන් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි කියලා දුන්නා. අපි දැන් හොයාගත්ත ග්‍රෑම් 200 ග්‍රෑම් 500ක මිලේ කියන්නේ මේ කිලෝවේ මිලෙන් භාගයක්. රුපියල් 125යි. එතකොට මේ දෙක එකතු කරාම මෙන්න මේ තියෙන්නේ කිලෝ එකමාරක්. මේ තියෙන්නේ කිලෝ එකමාරේ මිල. 0.5යි 5යි 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 2යි 7යි 2යි 1යි 3යි. එතකොට උත්තරේ රුපියල් 375.7.2. අවසන් ප්‍රශ්නය. ධාර 12ක් ඇති පැති සියල්ලම සමාන ඝන වස්තුව. ධාර 12ක් මෙතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ධාර 12ක් තියෙන ඝන වස්තුව. ඝනකය